ලකා ක්‍රිකට් කණ්ඩායම පසුගේ කාලේ මැද පෙළ අසාර්ථක වීම නිසා පරදිද්දී අපිට ගොඩක් කලාවට මතකයට ආපු ක්‍රීඩකයෙක් තමයි මහෙල. මහෙල වගේ අනෙක් ප්‍රතිකරුණුත් හවුල් කරගෙන තරග ජයග්‍රහණයට අරගෙන යන සමතෙක් ශ්‍රී ලංකා කණ්ඩායමට තාමත් හොයාගන්න බැරි වෙලා තියෙනවා. මැද පෙළ අසාර්ථක වීම නිසා පරාදු වුණු ඕස්ට්‍රේලියාව සමග තරගෙන් පස්සේ මහෙල හරි අපූරු කතාවක් කියලා තිබුණා. මහෙල කියපු දේ අපේ දැන් ඉන්න අය තේරුම් ගනිද කියන එක තමයි ප්‍රශ්නේ. අපිට අවශ්‍යුනේ හොඳ සබත්තා දෙකක් පමණයි. එහෙම වුණා නම් මිචෙල් ස්ටාර්ගේ අවසන් පන්දුවාර කීපයෙන් බේරෙන්න තිබුණා. අනෙක් පන්දු යවන්නන් අපිට එතරම් ගැටලුවක් වුණේ නැහැ. නමුත් නැවත වතාවක් මැද පෙළ කඩා වැටුණා. දකුණු අප්‍රිකාවට එරෙහිව පුහුණු තරගයේදී නවසීලන්ත තරගයේදී මෙන්ම ඇෆ්ගනිස්තාන තරගයේදීත් සිදු වුණේ මේ දෙමයි. ඔස්ට්‍රේලියා කණ්ඩායමේ එකම දඟ පන්දු යවන්න විදියට හිටපු මැක්ස්වෙල්ට තදින් පහර දුන්නා නම් ඔස්ට්‍රේලියාවට විකල්ප පන්දු යවන්නේ නැති නිසා අපිට ලොකු වාසියක් ගන්න තිබුණා කියලා තමයි මහෙල කියන්නේ. මැක්ස්වෙල් පන්දු යවන්නට ආපු වෙලාවේ අපේ වමත් ප්‍රතිකරු හිර වුණා. එයා කණ්ඩායමේ පස්වෙනි පන්දු යවන්න. අපිට ඔහුවත් පීඩනයකට ලක් කරන්නට බැරි වුණා. එයාලට මැක්ස්වෙල් හමුවේ තදින් ලකුණු රැස් කරන්නට තිබුණා. එහෙම වුණා නම් ඔස්ට්‍රේලියාවට වෙනත් කිසිම විකල්පයක් නැති වෙනවා. අපේ මැද පෙළ හරි හැටි තරගේ පාලනය කරගත්තේ නැති එක හරි ගැටලුවක්. මහෙල්ලගේ කාලේ ඉඳන් සෙල්ලම් කරන ක්‍රීඩකයෝ හිටියත් හරියට මැද පෙළ ප්‍රතිකාර කරන්න ඕන දේ නොකරන එක නම් ලොකු අවුලක් කියලා මහෙල කියන්නේ. එයාලා අත්දැකීම් බහුල ක්‍රීඩකයෝ. ඉතින් එයාලට දැන් තරගයට අවශ්‍ය විදියට සෙල්ලම් කරන්න පුළුවන් වෙන්න ඕන. අපේ බලාපොරොත්තු කඩ වෙන්නේ ඒ නිසයි. ඔවුන් වෙන විදියට උත්සාහ කරනවා ලකුණු අතරට එන්න. මම හිතන්නේ සාර්ථක වෙන්න තියෙන එකම විදිය තමයි පැරණි ආකාරයට වැඩේ කරන එක. ඒ කියන්නේ කඩුල්ලේ ස්ථාවර වෙලා ක්‍රීඩා කරන එක. හොඳ ආරම්භයක් ලැබුණට පස්සේ මැද පෙළ ප්‍රතිකරුවන්ට ඔස්ට්‍රේලියාව පීඩනයකට පත් කරන්න පුළුවන්කම තිබුණා කියලා තමයි මහෙල කියන්නේ. ශ්‍රී ලංකා කණ්ඩායමට ඔස්ට්‍රේලියාව පීඩනයකට පත් කරන්නට හැකියාව තිබුණා. ලැබුණු විශිෂ්ට ආරම්භය නිසා ලකුණු 50ක සම්බන්ධතා දෙකක් ඇති වුණා නම් අපිට ඔස්ට්‍රේලියාව දැඩි පීඩනයකට දාන්න ඉඩ තිබුණා. එහෙම වුණා නම් තරගයේ පාලනය අපේ අතට එනවා. ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නු ගැන මහෙල කියන්නේ මෙහෙම කතාවක්. අපේ වේග පන්දු යවන්නු හොඳින් ක්‍රීඩා කළා. අපේ ප්‍රධාන දඟ පන්දු යවන්නෙක් මේ තරගාවලියට සෙල්ලම් කළේ නැහැ. මම හිතන්නේ මැද පන්දු ආරවලට දඟ පන්දු යවන්නෙක් කණ්ඩායමට අවශ්‍යයි. අපේ පන්දු යවන්නු හොඳින් පන්දු යවුවා. හැබැයි ඔවුන්ට අවශ්‍ය කඩුළු ලබා ගන්න බැරි වුණා. හොඳ ප්‍රතිකරුවන් ඉන්න කණ්ඩායම් ලකුණු 280කට 70කට සීමා කරන්න නම් මැද පන්දු ආරවල කඩුළු ලබා ගන්න ඕන. ශ්‍රී ලංකාවට හොඳ දඟ පන්දු යවන්නෙක් හිටියා නම් තරගාවලිය වෙනස් වෙන්නත් තිබුණා. මම හිතුවා ජීවන් මෙන්ඩිස් සෙල්ලම් කරයි කියලා. අනිත් එක යාට පන්දුවට පහර දෙන්නත් පුළුවන්. ඒ වගේම ඉස්සරහ තරඟ වලින් දෙකක්වත් අපි දිනන්න ඕන කියලා තමයි මහිල කියන්නේ. දැන් අපි අඩුම ගානේ තරඟ දෙකක්වත් දිනන්න වෙනව අවස්ථාවක් ලබා ගන්න. එංගලන්ත, දකුණු අප්‍රිකා, බටහිර ඉන්දිය කොදෙව් හා ඉන්දියාව වගේ ප්‍රබල ප්‍රතිවාදියෝ හිටියත් අපිට දිනන්න බැරි කමක් නැහැ. එංගලන්තය පරාද කරන්න නම් පාකිස්තාන එංගලන්තය එක්ක සෙල්ලම් කරපු විදිය බලන්න ඕන කියලා තමයි මහිල කියන්නේ. මීළඟ තරගයේ එංගලන්තය එක්ක නිසා පාකිස්තානයේ ක්‍රීඩා කළ විලාසය හොඳින් අධ්‍යයනය කරන්න වෙනවා. මොකද පාකිස්තානයේ එංගලන්තය හමුවේ ඔවුන්ගේ සුපුරුදු ස්වභාවික ක්‍රීඩා විලාසයෙන් ක්‍රීඩා කළා. ඒ නිසා තමයි ඔවුන් එංගලන්තය හමුවේ දිනුවේ. ඔවුන් මැද පන්දු ආරවලදී එංගලන්ත දඟ පන්දු යවන්නට හොඳින් පහර දුන්නා. මොහමඩ් හෆිස් ඉනිම මැද ඉතා හොඳින් පාලනය කළා. ශ්‍රී ලංකාවත් අවස්ථාවක් අරගෙන එංගලන්ත පන්දු යවන්නන් පීඩනයක හිලන්න ඕන. තරගයේ දිනන්න නම් එක්ක ලකුණු 300කට වැඩියෙන් ලකුණු පූර්වට දමන්න ඕන. නැත්තම් ප්‍රතිවාදීන් ලකුණු 270කට අඩුවෙන් සීමා කරන්න ඕන. ශ්‍රී ලංකාවටත් පුළුවන් පාකිස්තානය කරපු දේ කරන්න. පාකිස්තානයට හොඳ පන්දු යැමීමේ බලහැනියක් සිටියා. ඔවුන්ට වේගය හා උපක්‍රම තිබුණා. ඒ නිසා එංගලන්ත ප්‍රතිකරුවන්ට ලකුණු රැස් කරන්න අමාරු වුණා. ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන්ට පාකිස්තාන පන්දු යවන්න තරම් වේගය නැති වුණත් ඔවුන්ට විවිධ උපක්‍රම තිබෙනවා. මම හිතනවා අපි දඟ පන්දු යවන්නෙක් කණ්ඩායමට ඇතුළත් කරගෙන ඉනිම මැද පන්දු ආර කිහිපයක් කඩුළු ලබා ගත යුතුයි කියලා. ඔය විදිහට තමයි ශ්‍රී ලංකාව බිහි කළ සුපිරි ප්‍රතිකරුවෙක් වගේම නායකයෙක් විදිහට වැඩපෙන්නපු මහෙල අදහස් දක්වලා තිබුණේ. මහෙලගේ මේ කතා ගැන ඔයාලටත් හිතෙන දේ කමෙන්ට් එකක් විදිහට දාන්න. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වෙන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු cricket ලංකාව වෙතින් පාට සුබ දවසක්.